දැනුලාපෙරරු 8:04 මේ ශ්‍රී ලංකා ගුවන් විදුලි සංස්ථාවේ සදේශීය සේවයයි. ධර්මානුශාසනාව සුපින්නතුනි, අද ධර්මානුශාසනාව සිදු කරන දේශකයන්න් වහන්සේ නාරම්මල කොටදෙනියාව ජනපදයේ සේ සාරනන්ද බෞද්ධ මධ්‍යස්ථානාධිපති ශ්‍රී ලංකා බෞද්ධ හා පාලි විශ්වවිද්‍යාලයේ බෞද්ධ දර්ශනය පිළිබඳ ජ්‍යෙෂ්ඨ කතික ආචාර්ය දර්ශනපති පූජනීය පල්ලේ ගෙදර සුසීම ස්වාමීන්ද්‍රයන් වහන්සේ. සුපින්නතුනි, අද ධර්මානුශාසනාවේ මාතෘකාව අභින්න පච්චවෙක්ඛිතබ්බ සූත්‍රය ඇසුරෙන් වන ධර්මානුශාසනාවයි. අප හැම උතුම් වූ ධර්මයේ ශ්‍රවණය කරන්නටයි සූදානම් වන්නේ. ධර්ම ශ්‍රවණයට පෙර තිසරණ සහිත පංචශීලය සමාදන් වීම සඳහා අප දැන් නමස්කාරය කියමු. අවසරයි ස්වාමීන්ද්‍රයන් වහන්ස. සාදු සාදු සාදු. නමෝ තස් භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්ස. නමෝ තස් භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්ස. නමෝ තස් භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්ස. බුද්ධං සරණං ගච්ඡාමි. බුද්ධං සරණං ගච්ඡාමි. ධම්මං සරණං ගච්ඡාමි. ධම්මං සරණං ගච්ඡාමි. සංඝං සරණං ගච්ඡාමි. සංඝං සරණං ගච්ඡාමි. ဒුතියංපි බුද්ධං සරණං ගච්ඡාමි. ဒුතියංපි බුද්ධං සරණං ගච්ඡාමි. ဒුතියං ဒුතියංපි ධම්මං සරණං ගච්ඡාමි. ဒුතියංපි ධම්මං සරණං ගච්ඡාමි. ဒුතියංපි සංඝං සරණං ගච්ඡාමි. ဒුතියංපි සංඝං සරණං ගච්ඡාමි. තතියංපි බුද්ධං සරණං ගච්ඡාමි. තතියංපි බුද්ධං සරණං ගච්ඡාමි. තතියංපි ධම්මං සරණං ගච්ඡාමි. තතියංපි ධම්මං සරණං ගච්ඡාමි. තතියංපි සංඝං සරණං ගච්ඡාමි. තතියංපි සංඝං සරණං ගච්ඡාමි. සරණාගමනං සම්පුන්නං ආමභන්තේ පානාතිපාතා වීරමණී සික්ඛාපදං සමාදියාමි. පානාතිපාතා වීරමණී සික්ඛාපදං සමාදියාමි. අදින්නා දානා වීරමණී සික්ඛාපදං සමාදියාමි. අදින්නා දානා වීරමණී සික්ඛාපදං සමාදියාමි. කාමේසු මිච්ඡාචාරා වීරමණී සික්ඛාපදං සමාදියාමි. කාමේසු මිච්ඡාචාරා වීරමණී සික්ඛාපදං සමාදියාමි. මුසාවාදා වීරමණී සික්ඛාපදං පදං සමාදියාමි. මුසාවාදා වේරමණී සික්ඛාපදං සමාදියාමි. සුරාමීරය මජ්ජපමා දට්ඨානා වේරමණී සික්ඛාපදං සමාදියාමි. සුරාමීරේ මජ්ජපමා දට්ඨානා වේරමණී සික්ඛාපදං සමාදියාමි. තිසරණේන සද්දින් පංචශීලං ධම්මං සාධුකං සුරක්ඛිතං කତ୍වා අප්පමාදේන සම්පාදේත. ආමභන්තේ සතු සතු සතු. සමන්ත චක්කවාලේසු අත්‍රා ගච්ඡන්තු දේවතා සද්ධම්මං මුනි රාජස් සුනන්තු සග්ග මොක්ඛදං. ධම්මස්සවන කාලෝ අයං භදන්තා
ධම්මස්සවන කාලු අයං භදන්තා ධම්මස්සවන කාලු අයං භදන්තා සාදු 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 නමෝ තස්ස භගවතු අරහතු සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතු අරහතු සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතු අරහතු සම්මා සම්බුද්දස්ස සාදු 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 කම්මස්ස කෝම්හි කම්මදායාදු කම්මයෝනි කම්ම බන්දු කම්ම පටිසරණයං කම්මං කරිස්සාමි කල්යාණං වා පාපකං වා තස්ස දායාදු භවිස්සාමීති අභින්නං පච්චවෙක්කි තබ්බං ති සාදු 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 සදැහැති කාරුණික ගුණගරුක බෞද්ධ පින්වතුනි පින්වතියනි උතුම් ශ්‍රී සද්ධර්මය ඔබේ ජීවිතයට යම් පමණකින් හෝ සමීප කරගෙන ජීවිතය අර්ථ සම්පන්න කරගන්නට අවබෝධයෙන් අවධානයෙන් යුක්තව මේ ජීවිතය ගත කරන්නට ඒ තුළින් මෙලව පරලව සුභ සිද්ධිය උදා කරගන්නට ඒ වගේම යම් මතු භවයකදී නිර්වාණ ශාන්තිය උදා කරගන්නට ප්‍රඥා සංවර්ධනික කුසලයක් පාරමිතාවක් බවට පත් කරගන්නට අදිෂ්ඨාන පූර්වකවයි ඔබ හැම දෙනාම ධර්මයේ ශ්‍රවණය කරගන්නට සැදී පැහැදී සිත සැදැහැති භාවයෙන් පුරවාගෙන කටයුතු කරන්නට යෙදෙන්නේ සූදානම් වෙලා සිටින්නේ. ධර්ම ශ්‍රවණයට මත්තෙන් පින්වතුනි බෞද්ධයන් හැටියට ඔබ හැම දෙනාටම හොඳට හුරු පුරුදු දෙයක් ධර්මාවාදයක් ශ්‍රවණය කොට ධර්මාවාදයට අනුව කටයුතු කිරීම. බුදු දේශනාව තුළ පින්වතුනි බුදුපියාණන් වහන්සේ ධර්ම දේශනාවන් පවත්වන්නට ධර්ම කාරණාවන් විවරණය කරන්නට මත්තෙන් උන්වහන්සේ භික්ෂූන් වහන්සේලාට ශ්‍රාවකයන්ට යම් ආකාරයක අවවාදයක් තබනවා. මම ධර්මයේ දේශනා කරනවා, ඔබ හැම දෙනාම ඉතාම හොඳින් ධර්මය ශ්‍රවණය කරන්න කියන කාරණාව. ඒ වගේම අපේ සාමාන්‍ය ධර්ම දේශකයන්න් වහන්සේලා භාවිතා කරන ධර්මාවාදයක් තිබෙනවා, සුනාත ධාරේත චරාත කියලා. ශ්‍රවණය කරන්න, මතකයේ තැන්පත් කරගන්න, ඊට අනුව හැසිරෙන්නේ එහෙම නැත්තම් ජීවිතයට සමීප කරගන්න කියන ධර්මාවාදය. බුදුදහම කියන්නේ පින්වතුනි ශ්‍රවණය කරලා බහුශ්‍රුත භාවයේ පමණක් වර්ධනය කරගන්නට අදාළ කරන දහමක් නෙවෙයි. ශ්‍රවණය කරලා මතකේ තැන්පත් කරගෙන ප්‍රතිපදාවක් වශයෙන් තමන්ගේ ජීවිතයට සමීප කරගත යුතු දහම. බුදුදහම පිළිවෙතක්, ප්‍රතිපත්ති මාර්ගයක්. මේ පිළිවෙත ප්‍රතිපත්ති මාර්ගය ජීවිතයට යම් පුද්ගලයෙක් සමීප කරගන්නවා නම් ඒ පුද්ගලයාට යහපතක් මිස අනර්ථයක් කිසිම ආකාරයකට කිසිම දායකවත් සිද්ධ වෙන්නේ නැහැ. මේ ප්‍රතිපත්ති මාර්ගයේ පින්වතුනි පැහැදිලි කොටස් දෙකකින් සමන්විතයි. පළවෙනි කොටස ලෞකිකමය පැත්ත අර්ථවත් කරන ප්‍රතිපත්ති, දෙවැනි කොටස ලෝකෝත්තර අධිගමයන් සඳහා පුද්ගලයෙක් විසින් වර්ධනය කරගත යුතු ප්‍රතිපත්ති. සාමාන්‍ය සමාජීය ජීවිතය තුළ ජීවත් වෙද්දී අපිට වැදගත් වෙන්නේ ලෞකිකමය වශයෙන් ජීවිතය සාර්ථක කරගන්නට අදාළ කරන ප්‍රතිපත්ති. මේ ප්‍රතිපත්ති දේශනාව තුළ අපට හඳුනා ගන්නට පුළුවන් තවත් කාරණාවක් තිබෙනවා, පැතිකඩ දෙකක්. එකක් තමයි වැරදි දේවල් වලින් වියුක්ත වීම, දෙවැනි එක නිවැරදි කටයුතු වල
යුක්ත වීම, එහෙම නැත්නම් නියුක්ත වීම. වැරදි පැත්ත බුදුහාමුදුරුව පෙන්වා වදාරලා තිබෙනවා ඉතාම පැහැදිලිව. මෙන්න මේ දේවල් වැරදි කියලා. ඒවත් පිළිවෙත් ප්‍රතිපත්තියක්, එහෙම නැත්නම් පුද්ගලයාගේ චර්යාවට ඇතුළත් වන අඛණ්ඩව ක්‍රියාත්මක වන ප්‍රවාහ රූපයක්, එහෙම නැත්නම් ගලාගෙන යන විදිහේ තත්වයක්. ඒවත් බුදුහාඳුරෝ පැහැදිලි කොට වදාරලා තිබෙනවා. ඒ වගේම තමයි නිවැරදි පැත්ත තමන්ගේ ජීවිතයේ තුලම අර්ථවත් කරගන්නට අදාළ කරන ප්‍රතිපත්තීන් බුදු දේශනාව තුළ තිබෙනවා. ඒකත් සමාජීය ජීවිතයේ තුල. නම් සිංහාලෝ වාද සූත්‍ර දේශනාවේ ඉතාම නිවැරදිව බුදුපියාණන් වහන්සේ දක්වලා වදාරලා තිබෙනවා. වැරදි ප්‍රතිපත්ති මොනවාද? ඒ වැරදි කටයුතු තුළ යෙදුනහම පුද්ගලයෙක්ට අත්වන ඉරණම මොකක්ද? පැහැදිලිව දක්වලා තිබෙනවා. දැන් මත්පැන් පානයේ ආදීනව. මත්පැන් පානය කොතනකවත් බුදුහාමුදුරු නිවැරදි දෙයක් හැටියට අර්ථවත් කරලා නැහැ. ඒක වැරදි පිළිවෙතක්. මේ පිළිවෙතේ ගමන් කළොත් මෙන්න මේ වගේ දෙයක් සිද්ධ වෙනවා. පැහැදිලිවම කරුණු දක්වලා තිබෙනවා. මත්පැන් පානමේ මුලින් ආදීනවේ මොකද්ද? ච භික්කවේ ආදීනවා මච්චම මජ්ජපමා දට්ඨහනාන යෝගේ. භික්ෂුණී මත්පැන් පානෙහි ආදීනව හයක් තියෙනවා. පළවෙනි එක සන්දිට්ඨිකා ධනංජාන. මෙලවදීම ඇස්පනා පිටම ධනෙ විනාශ වීම. දෙවැනි එක කලහප්ප වඩණි. ගෙවල් දොරවල් වල රණ්ඩු සරුවල් ඇතිවීම, කලකෝලාහල ඇතිවීම. තුන්වෙනි එක රෝගාණං ආයතනං. නොඑක ආකාරයේ රෝගී තත්වයන් තමන්ගේ ශරීරය තුළ වර්ධනය වීම. හතරවැනි එක අකිත්ති සංජනනි. සමාජය තුළ විශාල අපකීර්තියක් පැතිර යාම. පස්වැනි එක කෝපීන නිදංසනි. ලැජ්ජා බය දෙක නැති වී යාම. ලැජ්ජා බය දෙක නිසා තමයි ලෝකය පාලනය වෙන්නේ. ලෝකපාලක ධර්ම හැටියට හඳුන්වන්නේ. මේ ලැජ්ජා බය දෙකත් නැති වෙලා යනවා. පහවැනි එක පඤ්ඤාය දුබ්බලීකරණි. ප්‍රඥාව දුර්වල වීම. මේ හය කාරණා හය එකකට එකක් සම්බන්ධයි. මෙලවදීම එහෙම නැත්නම් අස්පනා පිට ධනෙ විනාශ වෙද්දි ගෙවල් දොරවල් රණ්ඩු සරුවල් වැඩි. රණ්ඩු සරුවල් වැඩි වෙන්න නැවත නැවතත් මත්පැන් පානය කරනවා. එතකොට ලෙඩ රෝග වැඩි වෙනවා. ලෙඩ රෝග වැඩි වෙන්නත් නැවත නැවතත් මත්පැන් පානය කරනවා. ඇඟේ පතේ වේදනාව කියලා. ඊට පස්සේ මොකද වෙන්නේ? සමාජය තුළ මහා අපකීර්තියක් පැතිරෙනවා. මේ මිනිස්සයා කොච්චර කාලෙ ඉඳන්ද මේ බොන්නේ? මොනතරම් ධනයක් එකතු කරන්න තිබ්බාද එකතු කරනවා නම් දුවා දරුවන්ටත් මහා කරදරයක්, සමාජයටත් කරදරයක් කියලා අපකීර්තියටපත් වෙනවා. මේ අපකීර්තියත් එක්ක මෙයා තව තවත් මත්පැන් පානය කරනවා. එතකොට අපකීර්තිමත් සමාජයක් තුළ දීර්ඝකාලීනව ජීවත් වෙලා ඒකට හුරු වුණාට පස්සේ ලැජ්ජ බය දෙක නැති වෙනවා. ලැජ්ජ බය නැති මිනිස්සයා දැන් වෙනදාටත් වඩා සමාජය තුළ මත්පැන් පානය කරන මත්ලෝලියෙක් බවට පත් වෙනවා. ඒකේ අන්තිම ප්‍රතිඵලය මොකද්ද? ප්‍රඥාව දුර්වල වෙනවා. මේ මාර්ගයේ බුදුහාඳුරෝ පැහැදිලි මාර්ගයක් මේක. මේ මාර්ගයේ බුදුහාඳුරෝ පෙන්වා වදාරලා දේශනා කරන්නේ මොකද්ද? මෙන්න මේ මාර්ගයේ ගියොත් මෙන්න මේ හානියට පුද්ගලයාට පත් වෙන්න සිද්ධ වෙනවා. ඒකට ගැති වුණාට පස්සේ දැන් ඊටාම පැහැදිලිව දක්වනවා තවත් කාරණාවක්. යම් දෙයකට ඇබ්බැහිවීම සඳහා පුද්ගලයෙක් නැඹුරු වන ක්‍රමවේදයක්. ගතිතා, මුච්චිතා, අජ්ජෝපන්න, අනාදීනව දස්සාවි, අනිස්සරණ පඤ්ඤා කියලා කාරණා පහක් තියෙනවා. වැරදි වැඩට අපි ගම්මකෝ මත්පැන් පානියම. වැරදි වැඩට පුද්ගලයේ ගතිතා ඉස්සරලා මොකද වෙන්නේ? ගැති වෙනවා. ගැති වුණාට පස්සේ තවදුරටත් ඔය වැඩේ කරද්දි මුච්චිතා, ඒකෙන් ආස්වාදයක් ලබන්න පටන් ගන්නවා. ඒකෙන් යම් ආකාරයක වින්දනයක් ලබන්න පටන් ගන්නවා. ඒ වින්දනයේ නිසාම අර ගැතිවීම තවත් වර්ධනය වෙනවා. වින්දනයෙන් පස්සේ මොකද වෙන්නේ? ඒකට බැස ගන්නව, එහෙම නැත්නම් ගිලෙනවා. ඒ කටයුත්ත තුළම ගිලෙන්න පටන් ගන්නවා. ගිලෙන්න ආයෙත් ගැති වෙනවා. ආයෙත් වින්දනයේ අමුතු විදිහට හොයනවා. මේකේ ගිලිලා ඉන්නේ. ඒකේ ප්‍රතිඵලය මොකද්ද? අනාදීනව දස්සාවි. න ආදීනව දස්සාවි. ඒකේ ආදීනවය පේන්නේ නැතුව යනවා. ඒ කියන්නේ ඒ කරන වැරදි වැඩේ වරද මොකද්ද කියලා පේන්නේ නැතුව යනවා. පේන්නේ නැති වෙන්න අර කරන වැරදි වැඩේ තවදුරටත් සාධාරණීකරණය කරගෙන ආයෙත් කරනවා. අන්තිම ප්‍රතිඵලය මොකද්ද? අනිස්සරණ පඤ්ඤා. ඒකෙන් මිදෙන්න නුවණක් නැතුව යනවා. එතකොට මේ මිනිස්සයා ඒ වැරදි කටයුත්ත තුළ ගිලිලා ඉවරයි. දැන් මේ වගේ බුද්ධ දේශනාව තුළ තිබෙනවා වැරදි කටයුතු පිළිබඳව පුද්ගලයෙක් යොමු වුණොත් ඒ යොමු වීමේ ක්‍රියාවලිය සිද්ධ වෙන්නේ මොන ආකාරයටද
දක්වලා තියෙනවා. ඍණාත්මක ක්‍රමවේදයන් ප්‍රතිපදාවන් පිළිවෙත් දක්වලා තිබෙනවා. බුදුහාඳුරු මේවා දක්වන්නේ මිනිස්සුන්ට අවබෝධ කරගෙන ඒ වැරදි වැඩෙන් අත මිදෙන්න. නිවැරදි චර්යාවන් කොහොමද ගොඩනගා ගන්නේ කියලා දක්වලා තිබෙනවා. දැන් මංගල සූත්‍රය ගත්තාම පැහැදිලි නිවැරදි චර්යා පද්ධතියක්. අසත්පුරුෂ ආශ්‍රයෙන් ඉවත් වෙනවා. අසේවනාච බාලානං පණ්ඩිතාශ්‍රයයකට යොමු වෙනවා. පණ්ඩිතානංච සේවනා පණ්ඩිතාශ්‍රයයට යොමු වුණාට පස්සේ වඳින්න පුදන්න සුදුසු කවුද කියලා හඳුනාගෙන වඳිනවා පුදනවා. පූජාච පූජනීයානං උතුම් අයට මැදුම් පිදුම් කරමින් පණ්ඩිතයන් ඇසුරු කරමින් ඊගාවට ජීවත් වෙන්න සුදුසු ප්‍රදේශය මොකද්ද කියලා හඳුනා ගන්නවා. පතිරූපදේශ වාසෝච සුදුසු ප්‍රදේශයක වැඳුම් පිදුම් වත් පිළිවෙත් සිද්ධ කරමින් පණ්ඩිතයන් ඇතුළටපත් වෙලා ජීවත් වෙද්දී පෙරපින් මතුවෙනවා. පුබ්බේත කත පුඤ්ඤතා පෙරපින් මතුවෙච්ච පුද්ගලයාට තමන් විසින්ම පාලනය කරගන්නට පුළුවන් ශක්්‍යතාවයක් ඇති වෙනවා. හැකියාවන් වර්ධනය වෙනවා. අත්ත සම්මා පනිති හැකියාවන් වර්ධනය වෙච්ච පුද්ගලයාට හොඳට ඉගෙන කියාගන්න පුළුවන්කම ලැබෙනවා. බාහු සච්ඡංච සිප්පංච හොඳට ඉගෙන කියාගත්ත පුද්ගලයා විනයගරුකයි ශික්ෂණයක් සහිත පුද්ගලයෙක් බවට පත් වෙනවා. විනයෝච සුසික්ඛිතෝ ඒ වගේ පුද්ගලයේ කතා කරන වචනයක් කවදාවත් වැරදි වචනයක් වෙන්නේ නැහැ. සුභාසිතාච යාමාචා බලන්න ජීවන ප්‍රතිපදාව කොච්චර ලස්සනද කියලා. මේ ජීවිතයේ නිවැරදිව අර්ථවත් කරගන්නට අර්ථ සම්පන්න ජීවිතයක් බවට පත් කරගන්නට තමන්ටත් අනුන්ටත් යහපත පිණිස පවත්නා ජීවිතයක් බවට පත් කරගන්නට බුදු පියාණන් වහන්සේ සමාජීය වශයෙන් පුද්ගලයෙක් විසින් අනුගමනය කළ යුතු පුද්ගලයෙකුට අනුගමනය කරන්නට පුළුවන් පැහැදිලි චර්යා පද්ධතියෙන් සමුදායක් දේශනා කොට වදාරලා තිබෙනවා. ලෝකෝත්තර පැත්ත අනික් පැත්ත පුද්ගලයෙක් ගෘහ ජීවිතයෙන් ඉවත් වෙලා සීල සමාධි ප්‍රඥා වර්ධනය කරගෙන සෝවාන් ආදී අධිගමයන් ලබාගෙන මේ සසර කතරේ අනවර වූ දුක්ඛ දෝමනස්යන්ගෙන් විනිර්මුක්තව ලබන විමුක්තිය නිර්වාණ විමුක්තිය සාධනය කරගන්නට අදාළ පිළිවෙත් තමයි ඒ තුළ තියෙන්නේ. එතනත් තියෙනවා වැරදි පිළිවෙත් සහ නිවැරදි පිළිවෙත් කියලා කොටස් දෙකක්. සීලේ හානියට පමුණුවන වැරදි පිළිවෙත් තිබෙනවා. සමාධිය හානියට පමුණුවන වැරදි පිළිවෙත් තිබෙනවා. ප්‍රඥාව දුහරීභූත වන වැරදි පිළිවෙත් තිබෙනවා. ඒ වාගේන් වියුක්ත වෙලා සීල සමාධි ප්‍රඥා වර්ධනය කරගෙන නිවන් දකින මාර්ගයක් දක්වලා තිබෙනවා. එහෙනම් මේ කාරණා දෙකේදීම අපට පැහැදිලි පින්වතුනි විරති සහ සමාදාන කියලා කොටස් දෙකක් තියෙනවා. විරතිය කියලා කියන්නේ වැළකීම, වෙන්වීම. සමාදාන කියලා කියනවා ක්‍රියාත්මක වීම, යොමු වීම. එතකොට අපි හඳුනා ගන්න ඕන ඉස්සරලාම විරතිය කියන්නේ මොකක්ද? ඒ කියන්නේ වැරදි දේවල් මොනවාද? නිවැරදි දේවල් මොනවාද කියලා හඳුනා ගන්න ඕන. වැරදි දේවල් වලින් ඈත් වෙලා නිවැරදි දේවල් පමණක් සිද්ධ කරමින් අපේ ජීවිතය ජය ගන්නට අදාළ කරන ක්‍රියාමාර්ගයන් අපි විකල්පයන් හැටියට තෝරා ගන්නට ඕන. ඉතින් ඒ නිසා අපි හිතන මේ මූලික ප්‍රවේශයත් සමග මාතෘකාගත කරපු ධර්ම පාඨය දෙසට හැරෙන්නට අවශ්‍ය වෙනවා. ඔබ හැමදෙනාම හොඳින් ධර්මයේ ශ්‍රවණය කරගන්න, සිතේ තැම්පත් කරගන්න, ජීවිතයට සමීප කරගන්නට උත්සාහවන්ත වෙන්න. මම මුලින් මාතෘකාගත කළේ පිංගතුනි අබින්හ පච්චවෙක්කිතබ්බ කියන සූත්‍රයේ සඳහන් වන කර්මයේ පිළිබඳව විවරණයක් සපයන ඉතාම වැදගත් අර්ථ සම්පන්න ධර්ම පාඨයක්. අබින්හ පච්චවෙක්කිතබ්බ කියලා කියන්නේ පිංගතුනි නැවත නැවත නොකඩවා සිහිපත් කළ යුතුයි කියන එක. අපේ ජීවිතය තුළ නැවත නැවත නොකඩවා සිහිපත් කළ යුතු කාරණා කිහිපයක් මේ සූත්‍රයේ දැක්වෙනවා. වැදගත් ප්‍රධානතම කාරණාවක් මාතෘකාගත කළේ කර්මය පිළිබඳව. කම්මස්සකෝම්හි කම්මදායාදෝ කම්ම යෝනි කම්ම බන්දු කම්ම පටිසරණා කාරණා පහක් ඔතන තියෙනවා. යම් කම්මං කරිස්සාමි කල්යාණං වා පාපකං වා කර්ම වර්ග දෙකක් ඔතන තියෙනවා. කල්යාණ පාපක කියලා යහපත් කර්ම සහ වැරදි කර්ම. තස්ස දායාදෝ භවිස්සාමීති අබින්නම් පච්චවෙක්කිතබ්බං අපි මොකද්ද නිතර නිතර සිහිපත් කළ යුත්තේ? කම්මස්සකෝ වම්හි මම තමයි කර්ම කරන්නේ. මම තමයි කටයුතු කරන්නේ. මම තමයි වැඩ කරන්නේ. කර්ම කියලා කියන්නේ මොනවද පින්තුනේ? අපි සිද්ධ කරන හැම දෙයක්ම කර්මයක්. අපි කර්මය කියලා වචනයක් සාමාන්‍ය ව්‍යවහාරයේ පාවිච්චි කරනවානේ. මේ කර්මය කියලා කියන්නේ මොකක්ද? අපි සාමාන්‍යයෙන් කර්මය කියලා කියන්නේ වැරදි, එහෙම නැත්නම් අර අනිෂ්ඨ ප්‍රතිවිපාකයන් විදිද්දි විතරයි. දුක් විදිද්දි කියනවා අපි මේක පෙර කර්මයක් කියලා කියනවා. සැප විදිද්දි අපි කර්මයක් කියලා කියනවා. හැබැයි ඒකත් කර්මයක් තමයි. කර්මය කියලා කියන්නේ කර්මය, ක්‍රියාව. අපි පෙර භවයන් වල සිද්ධ කරපු ක්‍රියාවන් වල ප්‍රතිඵල මේ ජීවිතේ විඳිනවද නැද්ද? විඳිනවා. එතකොට ඒ කර්මයන් කළේ කවුද? තමන්මයි, අපිමයි. අද කර්ම කරන්නේ කවුද?
අපි අතීත කර්මයන් වල ප්‍රතිවිපාක අපට වළක්වන්න බෑ. ඒව අනිවාර්යෙන් විඳින්න සිද්ධ වෙනවා. හැබැයි අනාගත කර්මයන් අනාගත ප්‍රතිවිපාකයන් අපට හදාගන්න සකස ගන්න පුළුවන්. කලමනාකරණය කරගන්න පුළුවන්. කොහොමද? අද අපි කර්ම කරන ක්‍රමයට අනුව අද අපි තෝරා බේරාගෙන නිවැරදිව කර්මයන් සිද්ධ කරනවා නම් අනාගතයේ අපිට විඳින්න සිද්ධ වෙන්නේ නිවැරදි ප්‍රතිවිපාක. බුදුහාමුදුරුවෝ ඒකයි දේශනා කොට වදාරන්නට යෙදුනේ, මම තමයි කර්ම කරන්නේ කියන එක අමතක කරන්න එපා. අපි කරන හැම ක්‍රියාවක් තුළම ශක්තියක් තිබෙනවා. ඒ ක්‍රියාව ඒ කරපු අවස්ථාවෙන් පස්සේ පේන්න නැහැ, ක්‍රියාවක් සිද්ධ වෙලා ඉවරයි. හැබැයි ඒ ක්‍රියාව තුළින් ජනිත වෙච්ච ශක්තියක් තිබෙනවා, බීජයක් තිබෙනවා. ඒ බීජය సంతానගතව තැන්පත් වෙනවා. කර්ම බීජ කියලා. ඒ වගේම තමයි ඒ ක්‍රියාව තුළින් ජනිත වෙච්ච තවත් ප්‍රතිඵල සමාජයේ ව්‍යාප්ත වෙන්න පටන් ගන්නවා. දැන් අපි කියමුකෝ ගහක් කපනවා. ගස කපලා ඉවරයි. ගස වැටිලත් ඉවරයි. සේරම වෙලා ඉවරයි. ඒකේ ප්‍රතිඵලය සමාජයේ ව්‍යාප්ත වෙන්න පටන් ගන්නවා. සමහරට දියවුල්පත් හිඳිලා යනවා. සත්තුන්ට වාසස්ථානයක් නැති වෙලා ගියලා එතන වෙනත් අර්බුදයක් නිර්මාණය වෙලා. සමහරට බෙහෙතකට තිබ්බ විශාල ඖෂධීය වෘක්ෂයක් ඒ පැත්තෙන් ලෙඩක් දුකක් හැදුනොත් ඒකට ප්‍රතිකර්මයක් කරගන්න අපහසුතාවයක් ඇති වෙනවා. විශාල සෙවණක් තිබුණා, දැන් අවුරස්මී වැඩි වෙලා. එතකොට සමාජයටත් ව්‍යාප්ත වෙන තත්වයක් ඒ කර්මයේ තුල තියෙනවා. තමන්ටත් ඒ කර්මයේ තුල යම් ආකාර ශක්තියක් ඊගාවාත් භාවයේ තුල හෝ මේ ජීවිතයේ තුලදීම හෝ ප්‍රතිපාක ලබා දෙන්නට තැම්පත් වෙලා තිබෙනවා. එතකොට තමන් කරන කර්මය කරපු පමණින් නිමා වෙන්නේ නැහැ. ඒ නිසාම තමයි එහෙම නිමා වෙනවා නම් මේ විදිහට හිතන්න අවශ්‍ය නැහැ. නිමා නොවන නිසාම තමයි කම්මස්සකෝ අම්හි කියන එක ප්‍රබල වශයෙන් පුද්ගලයෙක් විසින් සිටිය යුතුයි කියලා බුදුහාමුදුරෝ දේශනා කොට වදාළේ. මම තමයි කර්ම කරන්නේ. එහෙම හිතපුවාම පින්වතුනි ඊගාවට තවත් ඥානයක් අපට පහළ වෙනවා. මොකද්ද? ඒ ඥානයේ වගේම ඒකේ ප්‍රතිඵලයක් හැටියට තවත් කාරණාවක් ඉස්මතු වෙනවා. මම කරන කර්මයේම තමයි මට උරුම වෙන්නේ. කම්ම දායාදෝ. දායාදේ කියන්නේ උරුමේනේ. යම් යම් දේවල් අපට පරම්පරාවෙන් උරුම වෙනවා. ඒවට කියනවා දායාද කියලා. අම්මගේ පැත්තෙන්, තාත්තගේ පැත්තෙන්, විවාහයෙන් පස්සේ ඒ වගේ උරුම වෙන දේවල් තිබෙනවා. අන්න ඒ වගේ තමන් කරන කර්මයෙන්ම තමන්ට උරුම වෙනවා. ඒක වළක්වන්න බෑ. එතකොට කර්ම කරන්නේ කවුද? මම. ඒ කරන කර්මයේ උරුමකාරයා කවුද? මම. ඔන්න බුදුදහමේ තිබෙන බුදුදහමේ බෞද්ධ කර්ම විභාගය තුළ තිබෙන සුවිශේෂී පැතිකඩක්. අනෙත් ආගමික සංකල්පයන් දිහා බලපුවාම පින්වතුනි තමන් කර්ම කරාට සමහරට ඒවා පිරිසිදු කරන්න පුළුවන්. පාප ශෝධනය කියලා හැම තියෙන්නේ. පව් සමා කරගෙන ඒකෙන් මිදෙන්න පුළුවන්. ඒ වගේම තමයි සමහරක් වෙලාවට ඒ කර්මයේ වගකීම යන්නේ වෙන කොහෙදෝ ඉන්න දෙවි කෙනෙකුට. බුදුදහම තුල එහෙම නැහැ. ඔබ කළොත් ඔබයි අයිතිකාරයා, ඔබ විඳින්න ඕන. අපි එහෙම හිතනවා නම් පින්ඇතුනි මම මේක කරද්දි මටම නම් මේක උරුම වෙන්නේ කියලා අපි හිතුවොත්, නිවැරදිව හිතුවොත් මේ සමාජය යහපත් සමාජයක් බවට පත් වෙන්නේ නැද්ද? මොනතරම් සුශික්ෂිත සමාජයක් බවට පත් වෙයිද? අතීතයේ අපේ සමාජයේ අපේ සංස්කෘතිය ගොඩනැගිලා තිබුණේම මේ බෞද්ධ සංස්කෘතික සભ્યත්වයේ මත. අතීතයේ පිළිබඳව අපේ සිංහල ජනතාව, සිංහල විද්වතුන් කියන ප්‍රකාශයන්ට වඩා අපේ අතීත ආදිවාසීන් පිළිබඳව, මුතුන් මිත්තන් පිළිබඳව විදේශයක පුද්ගලයෙක් කරන ප්‍රකාශය බොහොම වැදගත්. මොකද ඒ පුද්ගලයාට, විදේශිකයාට ලංකාවේ ජන ජීවිතය පිළිබඳව, චර්යා පද්ධතිය පිළිබඳව බොරු කියන්න අවශ්‍ය නැහැ. දැන් අපිම කිව්වනම් එහෙම අපි ඕක ටිකක් වර්ධනය කරලා, වර්ණනා කරලා ටිකක් උස්සලා කටයුතු කතා කරන්න බැරි කමක් නැහැ. හැබැයි විදේශිකයෝට එහෙම අවශ්‍ය නැහැ. එදා ලක්දිව කියන පොත රචනා කරන්නේ තමන්ගේ අත්දැකීම් එකතුවක් හැටියට රොබර්ට් නොක්ස් කියලා ලංකාවේ හිර වෙලා හිටපු විදේශිකයෙක්. මෙයා ලංකාව පිළිබඳව කියන්නේ කොහොමද? ලංකාවේ මිනිස්යන් පිළිබඳව. ලංකාවේ මිනිසුන් ආගන්තුක සත්කාරයට පුදුම ලැබී. තවත් මිනිසෙකුගේ සිතක් රිදවෙන පරිදි කටයුතු කරන්නේ නැහැ. ලංකාවේ මිනිස්සුෝ රා මත්පැන් වගේ දේවල් පානය කරන්නේ නැහැ. සතුන් මරලා මස් අනුභව කරන්නේ නැහැ. තවත් කෙනෙක් වංචාවෙන් රවටන්නේ නැහැ. බොරු කියන්නේ නැහැ. මෙන්න මේ වගේ මහා ගුණධර්මයන් සමුදායක් ඒ පොතේ තියෙනවානේ.
අපේ මනුස්සයන් පිළිබඳව. ඇයි එහෙම මේ මිනිස්සු ඒ විදිහට ජීවත් වෙන්නේ කොහොමද? පැහැදිලිවම මමයි කර්ම කරන්නේ, ඒ කර්මයේ උරුමකාරයා මම කියන දැනීම අවබෝධයේ මනුස්සයන්ට තිබුණා. අද අපට මේක සමාජගත කරගන්න බැරිද? පුළුවන්. අපි ටිකක් අවබෝධයෙන් මහා ලොකු ප්‍රඥාවක් අවශ්‍ය නැහැ. පුංචි අවබෝධයකින් අපි මේ පිළිබඳව හොයන්නට, විමසන්නට, අපේ බුද්ධිය අවධානය යොමු කරානම් කරන්නට පුළුවන් නම් මේ කාරණාව මතු කරගන්න පුළුවන්. කර්මයන් කරන්නේ මම, ඒ කර්මයේ උරුමකාරයා වෙන්නේ මම, වෙන කෙනෙකුට ඒකේ වගකීම යන්නේ නැහැ. ඊගාවට මේ කාරණා දෙක සම්පූර්ණ වෙද්දී තුන්වෙනි ප්‍රතිඵලයක් උදා වෙනවා. මොකද්ද? මමයි කර්මයේ කලේ, මම කරපු කර්මයේ උරුමය දැන් මට ඇවිල්ලා තියෙන්නේ. ඒ උරුමය නිසා ඒ කරපු කර්මයට අනුව මගේ උපත සැකසෙනවා. ඊගා භවයේ මම උපදින්නේ මම කරපු කර්මයට අනුව. කම්ම යෝනී කියලා සඳහන් කළේ ඒක. මමයි කර්ම කරන්නේ, කම්මස්සකෝ අම්හි. ඒ කර්මය මටමයි උරුම වෙන්නේ, දායාද වෙන්නේ, කම්ම දායාදෝ. ඒ දායාද කොටගත්තා වූ කර්මයට අනුව මම කොතනක හෝ උත්පත්තිය ලබනවා. කම්ම යෝනි. පුද්ගලයෙක් උත්පත්තිය ලබන්නේ අහම්බයකින් නෙවෙයි. පුද්ගලයෙකුට උත්පත්තිය ලබන්නට යම් ආකාරයක හේතුවක් ප්‍රත්‍යක් තිබෙනවා. අපි හැම කෙනෙක්ම උත්පත්තිය ලැබුවේ පෙරභවයේ චුතිසිත පහළ වෙලා, ඒ චුතිසිත නිසාම ගොඩනැගුණු ප්‍රතිසන්ධි විඥාණය මේ භවයේ අදාළ කරන මවකුසකට ගිහින් පිළිසිඳගෙන තමයි අපි උත්පත්තිය ලැබෙන්නේ. මේ සමාජය තුළ උත්පත්තිය ලබලා ඉන්න මිනිස්යන්ගේ වර්ගීකරණයන් දිහා බලන්නකෝ. ඇතම් මිනිස්සු ඉන්නවා බොහෝම ධනවත්. තවත් මිනිස්සු ඉන්නවා මධ්‍යම පාන්තිකයි. තවත් මිනිස්සු ඉන්නවා බොහොම දුප්පත්. තවත් කෙනෙක් ඉන්නවා ඉන්න හිටින්නවත් තැනක් නැති. එකම මිනිස් වර්ගයේ විවිධත්වයක් තියෙනවා. තවත් පුද්ගලයෙක් ඉන්නවා බොහෝම බුද්ධිමත්. තවත් පුද්ගලයෙක් ඉන්නවා මධ්‍යම ප්‍රමාණයේ බුද්ධියක්. තවත් පුද්ගලයෙක් ඉන්නවා පුංචි තරමකටවත් බුද්ධියක් නැහැ. තවත් පුද්ගලයෙක් ඉන්නවා ශාරීරික අංගෝපාංග බොහොම නිවැරදිව රූපවත්ව පිහිටලා තියෙනවා. තවත් කෙනෙක් ඉන්නවා එච්චර ලොකු රූපවත් භාවයක් නැහැ, නමුත් අංග විකලතාවයකුත් නැහැ. තවත් කෙනෙක් ඉන්නවා රූපවත් භාවයක් නැහැ, අංග විකල, උපතින්ම ඇස් කන් නාසා පේන්නේ ඇහෙන්නේ දැනෙන්නේ නැති මට්ටමේ කායික විකලතාවයන් සහිතව මේ මනුෂ්‍ය වර්ගීකරණය තුළ තියෙන විවිධත්වය. තවත් පුද්ගලයෙක් ඉන්නවා සැඩපරුෂයි. තවත් පුද්ගලයෙක් ඉන්නවා බොහෝම නියුණු හැඟීම් දැනීම් සහිතව ක්‍රියාත්මක වන. බලන්නකො මේ විවිධත්වය කොහොමද ගොඩනැගෙන්නේ? අන්න මම කරපු කර්මය, මට උරුම වූ කර්මය, මගේ උපත සැකසූ කර්මය. කොහොමද උප්පත්තිය ලබන්නේ? බොහෝම ධනවත් අම්මා කෙනෙකුට, තාත්තා කෙනෙකුට දරුවෙක් වෙලා. ඒ අම්මා තාත්තා බොහොම ධනවත්, බොහොම ප්‍රසන්නයි, බොහොම නියුණු හැඟීම් තිබෙන අය බණට දහමට ලැබී. මේ දෙදෙනා මේ ආකාරයට ජීවත් වෙති දරුවෙක් උත්පත්තිය ලබන්නට පිළිසිඳ ගන්නවා නම් ඒ පිළිසිඳ ගන්නා වූ දරුවාගේ ස්වභාවය ඒ වගේම රූපවත් වෙන්න ඕන, ඒ වගේම බණට දහමට ලැබෙන්න ඕන, ඒ වගේම නිවැරදි වැඩ කටයුතු කරන පුද්ගලයෙක් වෙන්න ඕන. වෙන සැඩපරුෂ මානසිකත්වයක් තියෙන කෙනෙක්ට උතන්ට එන්න බෑ. එතකොට පෙර භවයක බොහෝම ලස්සනට ජීවත් වුණු, බණට දහමට ලැබිව ජීවත් වුණු, නිවැරදි කටයුතු පමණක් සිද්ධ කරමින් නිවැරදි පුණ්‍ය ශක්තියින් වර්ධනය කරගත්ත පුද්ගලයෙකුගේ කර්ම විඥානයක්ම තමයි ඔය මවකුසට ආකර්ෂණය වෙන්නේ. එතකොට තමන් කරන කර්මයේම තමන්ගේ උපත සකසනවා කියන එක කොතනකදීවත් බොරු කරන්නට බෑ. ඒ නිසා අපිට පින්තුනි අපි කරන කර්මයේම අපේ උත්පත්ති සාධකයේ වෙනවා කියන කාරණාව අමතක කරන්නට හොඳ නැහැ. ඒතර කාරණා තුනක් අපි පැහැදිලි කරගත්තා. මම තමයි කර්ම කරන්නේ. මම තමයි කටයුතු කරන්නේ. ඒ කරන කර්මවල උරුමය දායාදය අයිති වෙන්නේ මටමයි. ඒ උරුම වූ කර්මයට අනුව තමයි මගේ උත්පත්තිය සිද්ධ වෙන්නේ කියන කාරණා තුන. ඊළඟට ඉපදුනාට පස්සේ අපට පවතින්නට නම් ඥාති කවුරුවක් නැතුව, මිත්‍රයෝ කවුරුවත් නැතිව තනියම සමාජයක ජීවත් වෙන්න පුළුවන්ද? බෑ, අමාරුයි. කිසිම කෙනෙක් නැතුව සමාජයක ජීවත් වෙන්න අමාරුයි. ඥාතිත්වයක්, බන්ධුත්වයක් අනිවාර්යෙන් තියෙන්න ඕනේ. මේ බන්ධුත්වයේ සැකසෙන්නේ කොහොමද? කර්මයට අනුව. මම තමයි කර්ම කළේ, ඒ කර්මයන්හි දායාදයත් මටමයි උරුම වුණේ. ඒ නිසාමයි, ඒ කර්මයන් නිසාමයි මම උත්පත්තිය ලැබුවේ. ඒ කර්මයන්ට ගැලපෙන්න තමයි මට ඥාතිත්වයේ සැකසීලා තියෙන්නේ.
එතකොට ඥාතීත්වය කියන්නේ අපේ අම්මගේ පාර්ශවයෙන් තාත්තගේ පාර්ශවයෙන් විවිධ විවිධ පැතිවලින් ගොඩනැගුණු ඥාතීත්වයන් පිළිබඳවද මේ කතා කරන්නේ. ඊට වඩා වෙනස් මේ ඥාතීත්වය. කර්මයයි තමන්ට ඥාති වෙන්නේ. ඒ කර්මය නිසාම සමහර විට තමන්ගේ ඥාතියන් තමන් වත්තරිනවා. එයා වැසුරු කරන්න කැමති නැහැ. ඒ පෙර කරපු කර්මයක ප්‍රතිපාකය. ඒ කර්ම ශක්තිය නිසාම සමහර තමන්ගේ ඥාතියන් ගොඩාක් තමන්ට ආදරය කරන්න පෙළඹෙනවා. නොදක ඉන්න බෑ. නොඑක් නොඑක් තැන්වල එක්කගෙන යනවා, සලකනවා. අර පෙර කරපු කර්මය නිසාමයි. එතකොට ඥාතිත්වයට අදාළ සාධකයේ ගොඩනගන්නේ කර්මය. සමහරක් වෙලාවල් වලදී මේ බොහොම ධනවත් තැනක නමුත් ඥාතියින්ගෙන් හීනයි. අර ඥාති බලය කියන එක ගොඩනැගිලා නැහැ. ඒකල බොහොම තනි වෙලා ජීවත් වෙන පිරිස් බවට පත් වෙලා එක ගෙදරක ඉන්න කීප දෙනා විතරයි සමහර විට. ඒ කර්ම තත්වයන් නිසා. ඉතින් ඒ නිසා පින්තුනි අපේ ඥාතිත්වය ගොඩනගන්නෙත් මේ කර්ම ශක්තියමයි කියන එක අමතක කරන්නට හොඳ නැහැ. ඒක නැවත නැවතත් මෙනෙහි කළ යුතු දෙයක් බවට අපේ සිත සතන් තුළ ක්‍රියාත්මක කරගත යුතු දෙයක් බවට පත් වෙන්නට අවශ්‍ය වෙනවා. ඒ ඥාතිත්වය ගොඩනැගෙන කර්මය, තමන්ට උපත සැකසූ කර්මය, තමන්ට දායාද වූ රුම වූ කර්මය, තමන් විසින් කරපු කර්මය ඊගාවට තමන්ට පිහිට පිණිස පවතින කර්මයක් බවට පත් වෙනවා. කම්ම පටිසරණා පස්වෙනි කාරණාව. තමන්ට පිහිට වෙන්නේ තමන්ගේ ඥාතියෙක් වෙන්න පුළුවන්, අම්මා තාත්තා වෙන්න පුළුවන්, සහෝදරයෙක් වෙන්න පුළුවන්. හැබැයි ඒ අය පිහිට වෙන්නේ ඇයි? තමන්ගේ කර්ම ශක්තිය නිසා. තමන්ට යම් කර්ම ශක්තියක් තිබෙනවා තවත් පුද්ගලයෙකුගෙන් පිහිටක් ලබා ගන්නට, උදව්වක් ලබා ගන්නට. ඒ කර්ම ශක්තිය නැත්තම් තමන්ට කවුරුත් පිහිට වෙන්නේ නැහැ. ඇතැම් අවස්ථාවන් වලදී දැන් අපේ බුදුදහමේ දැක්වෙන ආකාරයට කෙනෙකුට හොඳ ආකර්ෂණ ශක්තියක් තිබෙනවා. තවත් කෙනෙකුට ආකර්ෂණ ශක්තිය නැහැ. හොඳ දේවල් වලට ආකර්ෂණ ශක්තිය නැහැ. නරක දේවල් වලට ආකර්ෂණ ශක්තිය තියෙනවා. දැන් සීවලී මහරහතන් වහන්සේ, උන්වහන්සේට දානේ ඕනෑ තැනකදී ඉද්දි ලැබුණා. උන්වහන්සේට ලැබීම පිළිබඳ පුදුමාකාර විදිහ ආකර්ෂණ ශක්තියක් තිබුණේ. තවත් රහතන් වහන්සේලා හිටියා, එච්චර ලැබුණේ නැහැ. ලෝසක තිස්ස කියලා රහතන් වහන්සේ නමක් වැඩ හිටියා. උන්වහන්සේ පිරිනුවන් පාන්න ඔන්න මෙන්න කියලා තියෙන මොහොතේදී තමයි කුසපිරින් ආහාරයක් වෙනදුවේ කියනවා. ඒ කාලයේ වෙන විට ඒ දක්වා කාලයේ වෙන විට උන්වහන්සේට ඒ තරම් ආහාරයක් ලැබිලා තිබුණේ නැහැ. අවසාන මොහොතේදී සරියුත් මහරහතන් වහන්සේ පිණ්ඩපාතයේ වැඩම කරලා උන්වහන්සේට ලැබුණු ප්‍රණීත පිණ්ඩපාත භෝජනය ලෝසක තිස්ස හාමුදුරුවන්ට තමන්ගේ පාත්‍රයේ තියාගෙනමයි වැළඳෙව්වේ. උන්වහන්සේගේ පාත්‍රයට පිළිගන්නේවා නම් ඒ දාන වේලත් අතුරුදහන් වන්නට තරම් පාපයක් උන්වහන්සේට තිබුණා. බලන්න එතන විකර්ෂණ ශක්තිය කොච්චරද කියලා. දුරු කිරීම. දුරු කරන්නේ පුණ්‍ය ඵලයන් දුරු කරනවා. ඉෂ්ට ආනිසංසයන් දුරු කරනවා. සමහරක් අයට ඉෂ්ට ආනිසංසයන් ආකර්ෂණය වෙනවා. සිතන පතන මොහොතකදී ලැබෙනවා. හැම මොහොතේම හිතපු ගමන් සමහරට ඒ දවස ඇතුළත, එහෙම නැත්නම් ඒ සතියක් ඇතුළත ඒ හිතපු දේවල් ලැබෙනවා. කොහොමද? වෙන උඩේ ඉඳන් විශ්වීය බලවේගයක් දෙවියෙක් බලාන ඉඳලා මේ පුද්ගලයා පෙරභවයන් හිදීලා තියෙනවා, මෙයාට ලැබෙන්න ඕනෑ කියලා ගෙනත් දෙනවද? නෑ. එහෙම බලවේගයක් නෑ. අපට එහෙම ලබා දෙන බලවේග නැහැ. අපිට ආකර්ෂණය වන අප විසින්ම සිද්ධ කරපු කුසල ශක්තියක්, පුණ්‍ය ශක්තියක් තිබෙන්නේ. මේ ශක්තිය අපි වර්ධනය කරගන්න ඕන, හීන වෙන්නට ඉඩ නොදී. දැන් බුද්ධ කාලේ මහා මහේසාක්‍ය සිටුවරු හිටියා. ඇතැම් සිටුවරුන්ට රජවරුන්ට වඩා ධනය තිබුණා. ඇතැම් සිටුවරු හිටියා, ඒ අය තමන්ගේ ධනය කොච්චරද තියෙන්නේ කියලාවත් දන්නේ නැහැ. ඒ වගේ සිටුවරුන්ට කියනවා අමිත භෝගී සිටුවරු කියලා. අමිත භෝගී, මනින්ද බැරි තරම් ධනයක් තිබුණු සිටුවරු. දැන් බිම්බිසාර රජුරුවන්ගේ රාජ්‍යය තුළම, මගධ රාජ්‍යය තුළම ඒ වගේ සිටුවරු 5 දෙනෙක් හිටියා. ධන මෙන්ඩක වගේ සිටුවරු 5 දෙනෙක් හිටියා. කොසල් රජුරුවන්ගේ රාජ්‍යයේ මේක සිටුවරයකත් හිටියේ නැහැ. දැන් ඒ වගේ සිටුවරයක තමන්ගේ රාජ්‍යයේ ඉන්නවා කියන එක මහා ආඩම්බරයක්. ඉතින් කොසල් රජුරුව බිම්බිසාර රජුරුවන්ට මේ ඉල්ලීමක් කරා, මගේ රාජ්‍යයේ එක අමිත භෝගී සිටුවරයකවත් නැහැ, මට පුළුවන් නම් එක සිටුවරයක ලබා දෙන්න. ඒ වෙලාවේ ධනංජය සිටුවරයාට මතක් කරනවා බිම්බිසාර රජුරුව කොසල් රාජ්‍යයට යන්න පුළුවන් නම් වටිනවා. ඉතින් ධනංජය සිටුතුමා කොසල් රාජ්‍යයට එනවා අමිත භෝගී සිටුවරයක හැටියට.
මේ අමිත භෝගී සිටුභාවේ ලබන්න මහා පුදුමාකාර විදිහේ පිං තියෙන්න ඕනේ. ඒ වගේ පුණ්‍ය ඵලයන් පුද්ගලයෙක් තුළ තියෙනවා නම් පුදුම ආකර්ෂණයක් තියෙනවා. තමන්ව තමන් විසින්ම ධර්මයේ විසින්ම ආරක්ෂා කරනවා, ඒ වගේම තමන්ට තමන් විසින්ම ගොඩනගෙන්න පුළුවන් ශක්තියක් තිබෙනවා. බුදුරජාණන් වහන්සේ බුද්ධත්වයට ලබන්නට මත්තෙන් බෝධිසත්ව අවධිය තුළ බෝබැණ සමීපයේ පාරමිතා ධර්මයන් පූර්ණේ කරලා නිර්වාණ සාධනයේ සඳහා අරහත් විමුක්තිය සඳහා වෙර වඩද්දී විශාල දේව මණ්ඩලයක්, විශාල බ්‍රහ්මයන් පිරිසක් උන්වහන්සේ පිරිවරාගෙන හිටියා කෝටි ගාණක්. දැන් බුද්ධත්වයේ ලබනවාය කියලා ඒ අසිරිමත් මොහොත බලන්නටත් විඳින්නට. ඔය වෙලාවෙම තමයි දස බිම්බරක් මාර්සේනාව පැමිණි සිද්ධාර්ථ ගෞතම තාපසයන්න් වහන්සේගේ මේ සමාධියේ බිඳහෙළලා බුද්ධත්වයේ ලබන එක වළක්වන්නට. අර හැම දෙවියෙක්ම පැනලා ගියා. හැම බ්‍රහ්මියෙක්ම බුදුහාමුදුරු දාලා දිව්වා හැංගුණා. මහා විශාල සෙනගක් මාර්සේනාව සිද්ධාර්ථ ගෞතම තාපසයන්න් වහන්සේ සමීපයට දැන් එනවා. විශාල රෞද්‍ර ස්වරූපයන් පෙන්නුම් කරමින් ඒ වෙලාවේ සිද්ධාර්ථ ගෞතම බෝසත්ත්වයන්න් වහන්සේ මොකද්ද කල්පනා කළේ? මේ අනවරාගරු සංසාරයේ අනාදිමත් කාලයක් පුරාවට මම දාන පාරමිතාව පුරලා තියෙනවා, දීලා තියෙනවා. මේ දාන පාරමිතාව පිරීමට සාක්ෂි මේ පෘථිවිය කියලා මහා පොළොව දිහාවට ඇඟිල්ල දික් කරා. මහා පොළව පුදුමාකාර ගොරබිරම් හඬක් නගමින් කම්පාවට පත් වුණා. ඒ හඬට බය වෙලා තමයි මාර්සේනාව පරාජය වෙලා පැනලා ගියේ. ඒතනදී තමන් ආරක්ෂා කළේ කවුද? තමන්ගේ කර්මය, තමන් කරපු කර්මය, තමන් උරුම කරගත් කර්මය, තමන්ට උපත සකසා දුන්නු කර්මය, තමන්ට බන්ධුත්වය ලබා දුන්නු කර්මය, තමන්ට පිහිට වූ කර්මය. මේ වගේම තමයි පින්තුනි මේ ආකර්ෂණ ශක්තිය පිළිබඳව මතක් කළේ. තමන්ට පුදුම විදිහට ආකර්ෂණ වන ශක්තිය තමන්ගේ කර්මානුරූපීව ගොඩනැගෙන ශක්තිය. එතකොට නිවැරදි කර්මයක් සිද්ධ කරලා නිවැරදි කර්ම ශක්තියක් තමන් සන්තක කොටගෙන ඒ කර්ම ශක්තිය නිසාම නිවැරදි උත්පත්තියකට අපටපත් වෙන්න පුළුවන්, වගේම ඒ උත්පත්තියට සාධක වෙච්ච කර්ම ශක්තිය නිසාම නිවැරදි ඥාති ශක්තියක් අපට ලබා ගන්න පුළුවන්, ඒ වගේම නිවැරදි පිහිටක් පිළිසරණක් අපට ලබා ගන්නත් පුළුවන්කම ලැබෙනවා. දැන් බලන්නකෝ, ගුවන් යානාවල ගමන් කරන අය, නැව්වල ගමන් කරන අය, ඇතැම් වෙලාවල් වලදී ගුවන් යානා මහා විශාල දුර උඩක් ආකාශයේ පිපිරෙනවා, විනාශ වෙනවා. ඕකිනුත් බේරෙන මිනිස්සෙක් ඉන්නවා. නැවක් මුහුදපත් වෙනවා, මහා මුහුද මැද්දී ඕකෙන් බේරෙන පුද්ගලයෙක් ඉන්නවා. මහා විශාල වෙෂණයක්, සුනාමි වෙෂණේ, ඕකට හසු වෙලා දිවි ගලවාගත්ත පුංචි දරුවෝ ඉන්නවා. කොහොමද මේ තත්ත්වයන් ගොඩ නැගුණේ? තමන්ට පිහිට වුණා තමන්ගේම කර්මයන්, තමන්ගේ ජීවිතය ආරක්ෂා වන තත්ත්වයන් බවට පත් වුණා ඒ කර්ම ශක්තිය. තමන්ව ආරක්ෂා කළා. එතකොට මොනතරම් අපට මිල මුදල් තිබුණත්, මොනතරම් බලවේගයන් තිබුණත්, පිරිවර බලයන් හැටියට ශක්තියෙන් තිබුණත් හරියන්නේ නැහැ. කර්ම බලවේගයේ තමන් සන්තක නැත්තම් තමන්ට ආරක්ෂා වෙන්න බෑ. සමහරක් අය ඉන්නවා කිසිම ඔය වගේ පිරිවර බලයක් නැහැ, මහා ධන ශක්තියකුත් නැහැ, ඥාති ශක්තියකුත් නැහැ. හැබැයි තමන් පෙර කරපු කර්ම ශක්තියක් නිසා තමන්ව ආරක්ෂා වෙනවා. ඉතින් මෙන්න මේ වගේ පින්තුනි, කර්මය කියන එක අපේ ජීවිතයට පුදුමාකාර විදිහට බලපානවා. මේක මොනම හේතුවක් නිසාවත්, මොනම අවස්ථාවකදීවත් අවධානයෙන් තොරව සිද්ධ කරන්න එපා කියන කාරණාවයි බෞද්ධ ගැන්වීම තුළ සඳහන් වෙන්නේ. නැවත නැවතත් සිහිපත් කරමින්, නැවත නැවතත් ඒ පිළිබඳව අවධානය යොමු කරමින් ඔබට කර්මයක් සිද්ධ කරන්නට පුළුවන් නම් ඒ කර්මය මේ ජීවිතය තුළත් ඊගාව ජීවිතය තුළත් තමන්ට යහපත උදා කරන හේතු, ඒ සඳහා හේතුපාදක වන ප්‍රබලතර ශක්තියක් බවට පත් වෙනවා ඒකාන්තයි. අපේ ජීවිතයේ පින්තුනි මාර්ග දෙකක් තිබෙනවා. එකපාරක් උපතේ ඉඳන් මරණය දක්වා තියෙන පාරක්, අනිත් පාරත් උපතේ ඉඳන් මරණය දක්වා. ඒ පළවෙනි මාර්ගයේ අපි කරන්නේ ගෙවා දමමින් යන එක. ගෙවා දමමින් යන්නේ මොනවාද? පෙර භවයන් වල අපි රැස් කරපු කර්ම ශක්තිය. පිං වෙන්නත් පුළුවන්, පව් වෙන්නත් පුළුවන්. අපි ගෙවා දමමින් යනවා. ඇතැම් කාලවලදී අපට ගෙවන්න සිද්ධ වෙනවා ඉතාම දුෂ්කර අවස්ථාවන් ජීවිතේ.
ඒ දුෂ්කර අවස්ථාවන් අපට ගෙවා දමන්න සිද්ධ වෙන්නේ අපි පෙර කරපු කර්ම ශක්තියට අනුව. ඇතම් කාලවලදී අපට ගෙවා දමන්න සිද්ධ වෙනවා ඊටාම සැප පහසු කාලවකවානු. ඒවත් පෙර කර්ම වේගයන්ට අනුව. ඒ වගේම තමයි පින්තුනි ඇතම් අවස්ථාවන් වලදී යහපත් කර්ම පෙර සිද්ධ කරලා යහපත් ශක්තියින් අපි සතුව තිබුණට ඒව මතුවෙන්න අදාළ කරන පරිසරයක් නැහැ. නිවැරදි කාල සම්පත්තියක් උදා වෙලා නැහැ. කාල විපත්තියක්. දැන් බලන්නකො 30 අවුරුදු යුද්ධයක් ලංකාවේ තිබුණා. ඒ කාලේ ওই උතුරු ප්‍රදේශයේ වගේ ජීවත් වෙච්ච අය පින් නැතුව නෙවෙයි මහා දුකක් වින්දානේ. මහා දුකක් වින්දා ඒ කාල විපත්තියට මුහුණ දුන්න නිසා. හැබැයි අද ඉතාම හොඳ සාමකාමී පරිසරයක් තුළ ධන සම්පත් වර්ධනය කරගෙන සතුටින් තමන්ගේ දුව දරුවන් එක්ක ජීවත් වෙනවා. අර කාල විපත්තියෙන් මිදුණා. දැන් කාල සම්පත්තියක් උදා වෙලා තියෙන්නේ. ඒ වගේ අපට අපේ ජීවිතය තුළ සැප විපාක විඳින්න පුළුවන්කම තිබෙද්දිත් කාල විපත්තීන් නිසා ඒ වගේ තත්වයන් උදා වෙනවා. ප්‍රයෝග විපත්තීන් නිසාත් උදා වෙනවා. අපි කරන යම් යම් ආකාරයේ කටයුතු නිසා අපේ පෙරපින් මතුවෙන්නේ නැහැ. ඒක ප්‍රයෝග විපත්තිය. ප්‍රයෝග සම්පත්තිය තුළ අපි නිවැරදිව කටයුතු කරන තරමටම පෙරපිනුත් මතුවෙන්න පටන් ගන්නවා. ඒතර අපේ ජීවිතය තුළ අපි සිද්ධ කරපු පින් ඇතම් වෙලාවල් වලදී තිබෙනවා යටපත් වෙලා. පවුත් තිබෙනවා යටපත් වෙලා. අපි කරන වැරදි වැඩ නිසා අර පාප ශක්තියෙන් මතුවෙනවා. ඒව මෝරන්න පටන් ගන්නවා. අපි කරන නිවැරදි ශක්තිය නිවැරදි ක්‍රියාවන් නිසා පුණ්‍ය ශක්තියෙන් මතුවෙන්න පටන් ගන්නවා. ඒව මෝරන්න පටන් ගන්නවා. ඒව අපි ගෙවා දමමින් ගෙවා දමමින් යන්නේ මේ ජීවිතය තුළ. ගෙවුනහම මේක ඉවරයි. අපි තවත් පාරක යනවා. උපතේ ඉඳන් මරණය දක්වා. රැස් කරමින් රැස් කරමින් රැස් කරමින් යන පාර. මොනවද රැස් කරමින් රැස් කරමින් යන්නේ? ඒත් පිං සහ පව්. පෙර භවයේ සිද්ධ කරපු පිං සහ පව් ගෙවා දමමින් යනවා. මේ භවයේ සිද්ධ කරන පිං සහ පව් අරගෙන යනවා ඊගාව භවයේ ගෙවා දමන්නට. ඊගාව සසරේ ගෙවා දමන්නට. එතකොට පෙර සිද්ධ කරපු ආවල ඒ ශක්තිය අපට වෙනස් කරන්න බෑ. අනිවාර්යෙන් විඳින්න සිද්ධ වෙනවා. හැබැයි අද අපි නිවැරදිව කළමනාකරණය කරගෙන හොඳ වැඩ විතරක් සිද්ධ කළොත් ඒ සඳහා පමණක් නැඹුරු වෙලා කටයුතු කළොත් අනාගත ජීවිතයේ සාර්ථක කරගන්නට හැකියාවක් තිබෙනවා. භවයෙන් භවයේ සාර්ථක කරගත්තොත් පින්තුනි අනාගතේ බොහොම සුඛ සහගත ප්‍රතිපදාවක් තුළින් බොහොම ඉක්මන් අධිගමයක් ලබා ගන්නට හැකියාව ලැබෙනවා. නිර්වාණ සාධනයේ සඳහා හේතු පාදක වන කුසල ශක්තියෙන් බවට පත් වෙනවා. එක පුද්ගලයෙක් නිවැරදි වෙද්දි පින්තුනි මේ ආකාරයට මම තමයි කර්ම කරන්නේ, ඒ කර්මයමයි මගේ දායාදය බවට පත් වෙන්නේ ආදි වශයෙන් මේ කාරණා සිහිපත් කරගෙන එක පුද්ගලයෙක් ක්‍රියාත්මක වෙද්දී තව පුද්ගලයෙකුට පරමාදර්ශයක් වෙනවා. හැම මොහොතකම ඒ පුද්ගලයා තවත් කෙනෙකුට උදාහරණයක් බවට පත් වෙද්දී ටිකෙන් ටික සමාජයේ මේ නිවැරදි ආකාරයට වැඩ කටයුතු කිරීමේ ප්‍රවණතාවය වැඩි වෙනවා. රටක් සමස්තයක් හැටියට අරගෙන හදන්න බෑ. ගමක් හදන්න බෑ එක පුද්ගලයෙක් හැදිය හැකි. පුද්ගලයාගෙන් පුද්ගලයාට නිවැරදි වෙන්න පටන් ගත්තොත් මේ රට මොනතරම් සමෘද්ධිමත් භාවයට පත් වෙයිද, සස්ත්‍රීකවත් වෙයිද? තමන් ජීවනෝපායක් ජීවන වෘත්තිය ජීවිකා වෘත්තියක් කරන්නේ. ජීවිකාවෘතියෙන් තියෙනවා ගුරුවරු ඉන්නවා ජීවිකාවෘතියක්, ත්‍රිවිධ හමුදාවේ ජීවිකාවෘතියක්, පොලිසිය ජීවිකාවෘතියක් නේ. ඒ වගේ දැන් මේ ස්ථානීය ජීවිකාවෘතියෙන් කරන පුද්ගලයන් මේකේ සේවය කරන්නේ. මේ ජීවිකාවෘතිය කියන්නේ මොකද්ද? තමන්ට ජීවත් වෙන්නට යම් ආකාරයක ධනෝපායන ක්‍රමවේදයක්, ධනිය උපයන ක්‍රමයක්. හැබැයි මේ ධනිය උපයන ක්‍රමයේ තමන් ජීවත් වෙන්න සඳහා පමණක් නොවේ, මේ වෘත්තිය විශාල වශයෙන් සමාජයට බලපාන ඒ බලපාන දේ තුළ සේවාවකුත් සිද්ධ වෙනවා. ගුරුවරයෙක් මුදල් උපයනවා තමන්ට ජීවත් වෙන්න. කොහොමද මුදල් උපයන්නේ? ශිෂ්‍යයන්ට උගන්වලා. එතකොට තමන් ජීවත් වෙනවා වගේ මහ සේවයක් සිද්ධ වෙනවා සමාජයට. විශාල දූදරු පිරිසක් ඉගෙන ගන්නවා. හමුදා සොල්දාදුවෙක් රට රකින්නට කියලා ආයුධයක් අතේ දරාගෙන ජීවිකා වෘත්තියක් කරනවා. හැබැයි ඒක ජීවිකා වෘත්තියක් විතරක් නෙමෙයි. එය ඉක්මවා ගිය මහා කැපකිරීමක් තුළ සමාජයට කරන මේ රටට කරන මහ සේවයක්. ඒ වෘතිය තුළ සේවයක් සිද්ධ වෙනවා. කෙනෙක් සතුන් මරලා විකුණනවා. ඒ පුද්ගලයා ජීවිකා වෘතියක් කරනවා. හැබැයි ඒ ජීවිකා වෘතියේ විශාල පිරිසකට මහා හානියක්. අර මිනිස්සයා ජීවත් වෙනවා උනාට මහා හානියක්. පුද්ගලයෙක් වසවිස ගෙන්වනවා, අවියාවද ගෙන්නනවා, විකුණනවා. අවියාවද වසවිස ආදී දේවල් විකුණද්දී ඒ පුද්ගලයාට මුදල් උපයා ගන්න පුළුවන්කම ලැබෙනවා. ඒ පුද්ගලයා ජීවත් වෙනවා හොඳින්. හොඳින් කියන්නේ ධනෙ වේදම් කරලා ජීවත් වෙනවා. හැබැයි විශාල පිරිසකට මහා හානියක්.
මුළු සමාජයට මහා හානියක්. මොනතරම්නම් හෙරොයින් වගේ මත්කුඩු මත් පෙති ද්‍රව්‍ය සමාජයට ගේනවද? ඒ මිනිස්සු මහා කෝටිපතිව හැටියට ජීවත් වෙනවා. ජීවිකා වෘත්තියක් බවට පත් කරගෙන. හැබැයි මුළු මහත් සමාජයේම මහා ආගාධයකට වැටෙනවා. මහා වෙසණයකට පත් වෙනවා. තමන්ගේ වෘත්තිය තුළ තමන්ට ලැබෙන මුදල ගැන පමණක් තකලා කටයුතු කිරීම බුදුදහමට අදාළ නැහැ. ඒ නිසා තමයි මේ වගේ දේවල් කරන්න එපාය කියලා වසවිස වෙළඳාම්, සත්ව වෙළඳාම්, අස්මාංශ වෙළඳාම්, වාල් වෙළඳාම්, අවියාවුද වෙළඳාම්, මත්තැන් වෙළඳාම් වගේ දේවල් කරන්න එපා කියලා බුදුහාරෝ දේශනා කළේ. ඒක ජීවිකා වෘත්තියක් වුණාට ඒ තුලින් උපයන මුදල වගේ නෙවෙයි, ඒකින් සිද්ධ වෙන හානිය ඉතා විශාලයි. ඒ වගේ හානියක් සිද්ධ වෙනවා නම් ඒකේ ප්‍රතිපාකය තමන්ට අත්විඳින්න සිද්ධ වෙනවාමයි. ඒ නිසා බුද්ධිමත්ව නිවැරදිව ධර්මානුකූලව කල්පනා කරලා මම කටයුතු කරන්නෙක්, මම කර්ම සිද්ධ කරන්නෙක්, ඒ කර්මයේ මට උරුම වෙනවාමයි, ඒ උරුම වූ කර්මයේම මගේ උත්පත්තිය සකසන සාධකය වෙනවාමයි, ඒ උත්පත්තිය සකසන කර්ම සාධකයේ කර්ම ශක්තියම ඥාතිත්වයේ බවට පත් වෙනවා, පිහිට බවට පත් වෙනවා කියන කාරණාව බුද්ධිමත්ව කල්පනා කරලා කටයුතු කළොත් මේ සමාජයේ තවදුරටත් යහපත් කරගන්නට පුළුවන්, අපේ ජීවිතේ යහපත් කරගන්නට පුළුවන්, ඉද නන්දති කිය ආකාරයට මේ ජීවිතය තුළ අපට සතුට උත්පාදනය කරගන්න පුළුවන්, මරණින් මත්තේ පෙච්ච නන්දති පරලොවදීත් අපට සතුටටපත් වෙන්නට පුළුවන්, මේ දෙලවදීම ලබන්නා වූ සතුටත් එක්ක තවදුරටත් කුසල් වර්ධනය කොටගෙන අවසානයේ නිර්වාණ සාධනීය සඳහාත් අපට ප්‍රවේශයක් ලබන්නට පුළුවන්කම ලැබෙනවා පාරමිතා පූර්ණයත් එක්ක. ඉතින් ඒ නිසා පින්වතුනි මේ කාරණා ටිකයි මතක් කරන්නට යෙදෙන්නේ. ඔබ හැම දිනාම මූලික වශයෙන් තිසරණ සහිත පන්සිල් ලිපි පිටලා හොඳින් ධර්මයේ ශ්‍රවණය කරගන්නට යෙදුණා. කර්මයේ පිළිබඳව අභින්න පච්චවේකිතබ්බ සූත්‍රයට අදාළව ධර්ම කාරණාව විග්‍රහ කරගන්නට යෙදුනේ. ඒ තුළින් විශාල පුණ්‍ය ශක්තියෙන් සමුදායක් ඔබ හැම දිනාම ඒක රාශී කරගන්නට යෙදුණා. ඒ සිදු කරගත්තා වූ සීලුම පුණ්‍ය ධර්මයන් පින්වන්ත බැහැම දෙනාගේම නමින් වර්ග පරම්පරාවන් වල මිය පරොඩ යන්න දෙනවා පින් බලාපොරොත්තු වන දයාබර දෙමාපියන් ගුරුවර කාරකාදීන් ඥාති මිත්‍රාදීන් ඇතුළු කොටගත් හැම දිනාටමත් අනුමෝදන් කරමු. අනුමෝදන් වේවා රට ජාතියේ සම්බුද්ධ ශාසනය ආරක්ෂා කර ගැනීම සඳහා තමන්ගේ ජීවිත රට වෙනුවෙන් පරිත්‍යාග කොට මිය පරලොව ගියේ උදාර රණවිරුවන්ටත් මේ පින් දහම් අනුමෝදන් කරමු. අනුමෝදන් වේවා. මෑත කාලීන නොයෙක් ආකාරයේ ස්වාභාවික විපත්තීන් නිසා ත්‍රස්තවාදී වූදුරු නිසා මිය පරලොව ගියේ අහිංසක ජනතාවටත් මේ පින් දහම් අනුමෝදන් කරමු. අනුමෝදන් වේවා. එසේ අනුමෝදන් වීමෙන් ඒ සෑම දිනාගේම සසරගත ජීවිතයන් සැපවත් වී අවසන උතුම් නිවනින්ම සැනසීම උදා කරගනිත්වා කියලා සාදුල පින් ප්‍රාර්ථනා කරමු. හොඳයි පින්තුනි, දායකත්වයේ ධර්මයෙන් නම් සඳහන් කරන්නට යෙදුණු සෑම දිනාටම මේ පුණ්‍ය ධර්මයන් අනුමෝදන් වීමෙන් ඒ සෑම දිනාගේම ආයති සසරගත භවයේ සැපවත් වී උතුම් නිවනින්ම සැනසීම උදා වේවා කියලා ප්‍රාර්ථනා කරමු. ඒ වගේම සිදු කරගන්නට යෙදුණා මේ සීලුම පුණ්‍ය ධර්මයන්ගේ හේතු වාසනා බලමහිමින් පින්වන්ත ඔබ හැම දිනාගේමත් මෙලොව ජීවිත සුඛී සුවපත් වේවා, සැපයෙන් සැපේටමපත් වේවා, චිර ජීවනයේ සැලසේවා. ඇති වී තිබෙනා වූ සියලුම රෝගාබාධ අතුරු ආන්තන අපලෝපද්දනව සියල්ලක්ම දුරීභූත වේවා, විහෙත විද්වංශනේ වේවා. කරණ කියන්නා වූ සියලුම සත්පුරුෂ යහපත් කටයුතු සර්ව ප්‍රකාරයෙන්ම සාර්ථක වේවා. ඔබ හැම දිනාගේ මනාගතයේ සඵලවත් වේවා. අවසන උතුම් නිවනින්ම සැනසීම උදා කරගන්නට මේ සිදු කරගන්නට දුනා පුණ්‍ය ශක්තිය පාරමිතා දහමක්ම වේවා කියලා සාදු කර ප්‍රාර්ථනා කරමි. සාදු සාදු. ආකාසට්ටා ච බුම්මට්ටා දේවා නාගා මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු සාසනං. ආකාසට්ටා ච බුම්මට්ටා දේවා නාගා මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු දේශනං. ආකාසට්ටා ච බුම්මට්ටා දේවා නාගා මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු ත්වං සදා. ඔබ හැම දිනාටම සම්මා සම්බුදු සරණයි. සාදු සාදු සාදු. අභින්හ පච්චවෙක්ඛීතබ්බ සූත්‍රය ඇසුරු කොට ගනිමින් අද උතුම් වූ ධර්මානුශාසනාව සිදු කළ දේශකයන්න් වහන්සේ නාරම්මල කොටදෙනියාව ජනපදයේ ශ්‍රී සාරානන්ද බෞද්ධ මධ්‍යස්ථානාධිපති ශ්‍රී ලංකා බෞද්ධ පාලි විශ්වවිද්‍යාලයේ බෞද්ධ දර්ශනය පිළිබඳ ජ්‍යෙෂ්ඨ කථික ආචාර්ය දර්ශනපති පූජනීය පල්ලේකෙදර සුසීම ස්වාමීන්ද්‍රයන් වහන්සේ අප හැමදෙනා සාදු නතක් දෙමින් උන්වහන්සේට නිදුක් නිරෝගී සුව
චිරජීවනය ප්‍රාර්ථනා කර සිටිමු. සාදු සාදු සාදු. සුපින්නතුනි, ඔබට මෙම ධර්මානුශාසනාවේ සංගීත පටයක් හෝ කැසට් පටයක් ලබා ගැනීමට අවශ්‍ය නම් 0111 30710082 ඔස්සේ ශ්‍රී ලංකා ගුවන්විදුලි සංස්ථාවේ ගී ප්‍රසන්ටේෂන් නමතන් ඔබටත් මෙවැනි ධර්මානුශාසනාවක දායකත්වයක් ලබා ගැනීමට අවශ්‍ය නම් 0111 26 69 71 40 ඔස්සේ ශ්‍රී ලංකා ගුවන්විදුලි සංස්ථාවේ ආගමික අංශය අමතන්න. ඔබ සැමට සම්මා සම්බුදු සරණයි.